අයිබෝන් අද කතාව පටන් ගද්දී මම කල්පනා කරා ප්‍රවෘත්ති දෙකක් ඔබට දක්වන්න. එක ප්‍රවෘත්තියක් මාර්තු මාසයේ දෙවෙනිදා ප්‍රවෘත්තියක්. මම ඔබට ගන්නවා ලංකා නිවුස් වෙබ් අඩවිය වාර්තා කරනෙම ප්‍රවෘත්තිය. අගරද ගුරු අතිතුම් මල්කම් කාඩිනල් රජතිමිපාණන් වහන්සේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය මුණ ගැසී තිබේ. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ. අද මෙරට වේලාවෙන් 2:30 ට පමණ, ඒ කියන්නේ මාර්තු දෙවෙනිදා 2:30 प्रकाश कर සාධාරණ ඊටකරවා ගැනීම වෙනුවෙන් මෙම කාරණය ජාත්‍යන්තර වෙත ගෙන යන බවටද උන්වහන්සේ අවධාරණය කර තිබිනි. ඒ මාර්තු මාසයේ දෙවෙනිදා වාර්තා වෙන ප්‍රවෘත්තිය. මම ඔබට දක්වන්නම් මීට අවුරුදු කිහිපයකට කලින් ප්‍රවෘත්තියක්. මේක 2018 සැප්තැම්බර් 23 වෙනිදා ඉරිදා දේවමෙහෙය පවත්වමින් අති උතුම් කාඩිනල් රංජිත් හිමිපාණන් විසින් කරනු ලැබූ ප්‍රකාශයක්. හොඳින් අහගන්න. බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් කියන කාරණය. මේ මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේදා. කවුද මේ කියන්නේ? කාඩිනල්. හරියටම අලුත් සොයාගත්තු පුදුමාකාර දෙයක් වගේ ඔළුව උඩ තියාගෙන ඕක තමයි හැමතිස්සෙම අපට කියන්නේ. මානව හිමිකම් මානව හිමිකම්. ඒ වුණාට විශේෂයෙන්ම අපේ රටේ ජනතාව ආගම් අදහන්න ගත්තේ අවුරුදු බොහෝ ගණනාවකට කලින්. ශතවර්ෂ ගණනාවකට කලින්. මිනිසුන්ගේ ජීවිතය කෑම බීම ඇඳුම් පැළඳුම් සහ සැප විහරණ පමණක් නෙවෙයි. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න ඕන නෑ. මානව හිමිකම් වල එල්ලීගෙන ඉන්නේ ආගම් අදහන්නේ නැති මිනිස්සු. කවුද මේ කියන්නේ? කාඩිනල් මල්කම් රන්ජිත් හිමිපාණන්. මොකද්ද කියන්නේ? මානව හිමිකම් වල එල්ලීගෙන ඉන්නේ ආගම් අදහන්නේ නැති මිනිස්සු. ආගමක් අදහනවා නම් මානව හිමිකම් ඕන නෑ අපිට. මිනිස්සු මේ මායාවට අපි රැවටෙන්න හොඳ නෑ. අපි බුද්ධිමත්ව මෙහිදී කටයුතු කළ යුතුයි. මේ කාඩිනල් මල්කම් රන්ජිත් හිමිපාණන් 2018 සැප්තැම්බර් 23 වෙනිදා ඉරිදා දේව මෙහෙය පවත්වමින් කරනු ලැබූ ප්‍රකාශය. මේ ප්‍රකාශය පුරාම කාඩිනල් මල්කම් රන්ජිත් හිමිපාණන් මානව හිමිකම් බාල්දු කරනවා. මානව හිමිකම් ඔප්පිච්චයට ගන්නවා. මානව හිමිකම් වලට කොලොප්පම් කරනවා. මානව හිමිකම් අවතක්සේරු කරනවා. මානව හිමිකම් පහත් කොට සලකනවා. මානව හිමිකම් කියන ඒවා අපේ රටවල් වලට උවමනා නැති බව පැහැදිලිවම සඳහන් කරනවා. ආගමක් දහමක් අදාගෙන හිටියොත් ඉතාම ප්‍රමාණවත් කියන කාරණාව. ඒ වගේම උන්වහන්සේ දැඩිව අවධාරණය කරනවා මේ මානව හිමිකම් පස්සේ යන්නේ ආගම් අදහන් නැති මිනිස්සු. ආගම් අදහන මිනිස්සුන්ට මානව හිමිකම් පිටිපස්සේ යන්න ඕනේ නැහැ කියලා. දෛවයේ සරදමක් වගේ 2018 සැප්තැම්බර් මාසෙදී මේ මානව හිමිකම් බල්ලට දාලා කතා කරපු මල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් සමාව අවසර හිමියනි මේ ටික කියන්න වෙනවා. උන්වහන්සේ යුක්තිය පතාගෙන දැන් ජිනීවා නුවරට ගිහිල්ලා මිෂෙල් බැචලේ සමග සාකච්ඡා කරමින් සිටිනවා. මල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට සහින් පීඩාවට පත්වෙච්ච ජනතාවට समस्त कतोलिक जनता වෙනුවෙනුත් समस्त ශ්‍රී ලාංකිකයා වෙනුවෙනුත් මෙයට යුක්තිය ඉටු කර දෙන්නට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින්නට ආයාචනා කරන්නට ජිනීවා නුවරට යෑම පිළිබඳව මම පුද්ගලිකව අත් දෙකම උස්සලා ඒක අගය කරනවා ඒක අනුමත කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පිළිහිටවලා තිබෙන්නේ යම් දේශීය යාන්ත්‍රණයක් තුල හෝ දේශාභ්‍යන්තරිකව පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න බැරි නම් ඊට සහාය පතන්න තමයි. එතකොට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ කොහේ හරි කොනක මිනිහෙකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒ සියලු දෙනාට ජිනීවා නුවර තිබෙන මෙම කාර්යාලයේ දොර විවෘත වෙලා තිබෙනවා Tamange දුක් ගැනවිල්ල ඇවිල්ලා කියන්න. ඒ වගේම වුන් දුකහන කාර්යභාරය විතරක් නෙමෙයි ඔවුන් ක්‍රියාකාරීත්ව වශයෙන් ඒ ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය කරන මැදිහත් වීම सिद्ध කරනවා රාජ්‍යයන්ගෙන් ඉල්ලීම් කරනවා රාජ්‍යන්ට දැනුම් දෙනවා සමහර කාරණා සම්බන්ධයෙන් රාජ්‍යන්ට නියෝග නිකුත් කරනවා විවිධ යාන්ත්‍රණයන් පාවිච්චි කරලා සහ රාජ්‍යන් පොළඹ වෙනවා මානවයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකොට ඒ රාජ්‍යන් පවත්වාගෙන යන්නට මේ මානව හිමිකම් කියන කතන්දරේ මේ අලුත් ආගමක් කරගෙන ඉන්නවා කියලා කිව්වට බටහිර අය ඇත්ත වශයෙන්ම
මේ කාදිනල් නියෝජනය කරන ආගම යේසුස් වහන්සේ තමන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරනු ලැබුවේ මේ මානව හිමිකම් විෂයගත වෙලා තිබෙන මේ මානව හිමිකම් වලට පාදම වැටිලා තිබෙන කාරණා සම්බන්ධයෙන් කතා කරන්නට කාරණා සම්බන්ධයෙන් දේශනා කරන්නට ඒවා මිනිසුන්ට කියලා පැහැදිලි කරලා දෙන්න මේ මානව හිමිකම් කියන්නේ මොකක්ද කියන එක හරියට තේරුම් ගත්ත නැති මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ මානව හිමිකම් කියලා කියන්නේ අර මාළු අල්ලන්න දාන ඇමක් වගේ ජාත්‍යන්තර සංවිධානෝ බටහිර එකතු වෙලා ඒගොල්ලන්ට එක්ක තරහා රටවල් වලට නිකන් මාර සංස්කෘතියක් තියෙන මාර ඉතිහාසයක් තියෙන රටවල් වලට කෙලවන්න හිතාගෙන ඇමක් හැටියට විසි කරන එකක් කියලා. ඒ නිසා තමයි එහෙම විශ්වාසයක් නිසා හරි එහෙම පැහැදිලි කරලා එහෙම කියලා දීලා තියෙන නිසා හරි තමයි දැන් කාඩිනල් මැල්කම් රංජිතුණා 2018 වසරේදී මේ ඉතාම පිළිකෙව් සහගත විදිහට මානව හිමිකම් කියන සංකල්පය පවා මානව හිමිකම් සංවිධාන පවා මේ ප්‍රතික්ෂේප කරලා බල්ලට දාලා කතා කරන තත්වයක් තිබෙන්නේ. නමුත් මම ඔබට කිව්වා වගේම ජේසුස් වහන්සේ විසින් දේශනා කරන ලැබූ ධර්මය සමස්තයම ආදරය, ප්‍රේමය, ගෞරවය, අන්‍යෝන්‍ය විශ්වසනීයත්වය, සහෝදරත්වය, යුක්තිය, සාධාරණත්වය මේ කාරණා පදනම් කරගෙන තමයි ආගම දේශනා කරලා තිබෙන්නේ කියන කාරණාව එක පැත්තකින් අපි ඉගෙනගෙන තිබෙනවා. අපි හැමෝම විශ්වාස කරන කාරණාවක් ඒක. අත වශයෙන්ම මානව හිමිකම් නිර්මාණය වෙන්නේ මානව දයාව වෙනුවෙන්, මානවයාගේ ආදරය වෙනුවෙන්, ගෞරවය වෙනුවෙන්, ගෞරවනීය අභිමානවත් ජීවිතයක් වෙනුවෙන්. තමන්ගේ කුලය ආගම ජාතිය වර්ගය ස්ත්‍රී පුරුෂ භාවය උපන් ස්ථානය හැමේ වර්ණය තමන් කතා කරන භාෂාව වගේ කාරණා නිසා වෙනස් කොට සලකන්න අසාධාරණයන්ට ලක් වෙන්න ඇති හැකි අයගේ සහ නැති බැරි අයගේ වෙනසක් ඇති නොවන්නට බලය තියන අයගේ සහ බලය නැති අයගේ පාලකයන්ගේ සහ පාලිතයන්ගේ වෙනසක් නිර්මාණය නොවන්නට ඒ හරහා අසාධාරණයක් අයුක්තියක් ඉෂ්ට නොවන්නට අවශ්‍ය කරන මේ සමතල භූමිය නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන් තමයි මානව හිමිකම් කියන එක ලෝක ඉතිහාස පුරාම නිර්මාණය වෙලා තිබෙන්නේ. දැන් ඊටම පැහැදිලි කාරණාව තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශාභ්‍යන්තරිකව යුක්තියක් ඉෂ්ට වෙන බවක්වත් සාධාරණයක් ඉෂ්ට වෙන බවක්වත් මහමුලකාරයෙක් අල්ලන බවක්වත් මොන මගුලක්වත් පේන්නේ නැහැ. අත්‍තරම කාඩිනල් ජිනීවා යන්න පරක්කු උනේ ඇයි කියන එක අපි කතා කරනවා මිසක ජිනීවා ගියේ ඇයි කියන එක කතා කරන්න දෙයක් ඇත්තේම නැහැ. ඇස්කන් අරගෙන බලාගෙන ඉන්න මිනිසුන්ට ඊටම හොඳට පේන්න තියෙන කාරණාව තමයි දැන් අන්තිමේට මේකේ මහමුලකාරයෝ හැවිල්ලා හරි බෝම්බ ගහපුන්ගේ හේතු හැවිල්ලා හරි සම්පූර්ණයෙන්ම පැත්තක තියලා මේක මේ වෙන වෙන මිනිස්සු ටිකක් දඩයන් කරගෙන යන වැඩක් බවට පත් වෙලා තිබෙනවා කියලා. මේ තීරණාත්මක උච්චයකට ආවට පස්සේ හරි කාඩිනල් හිමියන් මේ විදිහට ජිනීවා නුවරට ගිහිල්ලා ඒක කාට හරි කියන්න පුළුවන් කේලමක් කියලා. ඔව්. ඒක කේලමක් නම් ඒක ධනාත්මක හොඳ අගය කළ යුතු කේලමක් කියන්නට මේ කාඩිනල් හිමියන් කටයුතු කර තිබෙන්නේ. කාඩිනල් හිමියන් ජිනීවා ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට තමන් වහන්සේගේ දුක්ගැනවිල්ල සහ තමන් වහන්සේ නියෝජනය කරමින් ඉන්න ජනකොට්ටාෂයේ දුක්ගැනවිල්ල ඒ අයුක්ති අසාධාරණයේ පිළිබඳ පණිවිඩය කියනකොට අපිට අහන්න සිද්ධ වෙනවා දැන් අනාගාමික වෙලාද එහෙම නැත්නම් දැන් ආගම අදහන්නේ නැද්ද වගේ ප්‍රශ්න. හැබැයි මම ඒ ප්‍රශ්න අහන්නේ නැහැ. දැන් මේක මිෂෙල් බැෂලට කිව්වා මිෂෙල් බැෂලේ කියලා තිබෙනවා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා කියලා. නිශ්චිත වශයෙන්ම එක්කෝ දින කීපයක් ඇතුළත එහෙම නැත්නම් මාස කීපයක් ඇතුළත මේ කොමසාරිස්වරියගේ අදහස මොකක්ද කියන කාරණාව වාර්තාවක් හැටියට ඉදිරිපත් මේ වාර්තා ආවම මොකද වෙන්නේ ආණ්ඩු මේ කාඩිනල් හිමියන්ගේ පරණ ප්‍රකාශය එළියට අරගෙන මේ කාඩිනල් මේ ගිහින් කිව්වට ජිනීවා වල කිව්වට ඒකේ ප්‍රතිඵලයක් හැටියට වාර්තාවක් ආවට ඔය කාඩිනල්ටවත් ජිනීවා ගැන විශ්වාසයක් නැහැ. මේ බලන්නකෝ එකට හොඳ උදාහරණයක් තියෙනවනේ කියලා ආණ්ඩුවට පෙන්වන්න සාක්ෂියක් තිබෙනවා. ඒ වෙච්ච දේ වුණා. ඒක ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. දැන් මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන්න දූතයෙක් හැටියට පුරෝගාමී කෙනෙක් හැටියට වගකීමක් ඉටු කරන්න පුළුවන් තැනකට කාඩිනල් හිමියන් ගිහිල්ලා තිබෙනවා. මේක මේ ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කාරණා කතා කරන්න විතරක් නෙවෙයි. මම අතිඋතුම් අගරදුගුරු මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්ට ආරාධනා කරනවා. ඔබ වහන්සේට ලොකු දොරක් විවෘත වෙලා තිබෙනවා. සම මේ වෙලාවේ ලෝකේ විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. විශාල රික්තයක් තිබෙනවා. මේ ලෝකය පිළිගත් ආගමික නායකයින් මේ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන්න කටයුතු කරන්න. ඒක පූර්ණ කාලීනව ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම් නැති ප්‍රශ්නයක්. මම මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ට ඊටම ගෞරව පෙරදරිව ආරාධනා කරනවා. දැන් යෂ්ටිය හුවමාරු කරගන්න වෙලාව හරි. ඔබ වහන්සේට මේ පෑදිච්ච දොරෙන් මේ විවෘත වෙච්ච දොරෙන් ඇතුළට ගිහිල්ලා සමස්ත ලෝකෙම
මානවයාගේ මානව හිමිකම් පිළිබඳව කතා කරන්න. ඒ වගේම මේ සමාජයේ අයුක්ති අසාධාරණය සම්බන්ධයෙන් කතා කරන්න. ඒවට හේව හඳුනා ගන්න. ඒවට හේව සංවිධානය වෙන කණ්ඩායම් වලට නායකත්වයේ සහ ධෛර්යය ලබා දෙන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් මේකත් මේ එක වැඩක් කරගන්න ආපු එකක්. අපි ආව අපේ වැඩේ කරගත්ත අපි ආපහු ගියා කියලා මේක අතහැරලා දැම්මොත් ඒ අවස්ථාව අහිමි කර ගැනීමක්. එහෙම නැත්නම් ඒක අපරාධයක්. තමත් විශ්වාස කරමින් ඉන්නවා නම් ඔබ වහන්සේ මානව හිමිකම් කියලා කියන්නේ අනාගමිකයින්ගේ විශ්වාසයක් කිය. ආගම අදහන මිනිසුන්ට ආගම අද විතරක් ඇදෙවුවම ඇති මානව හිමිකම් කියලා જાතියක් ඕනේ නැහැ කියලා මම දන්නවා ඔබ වහන්සේ ජිනීවා යන්නේ නැහැ. ඒ නිසා දැන් මේ පරණ ගැට කවුරු හරි ගහපුවා කාගේ හරි කීමට මේ කියපුවා පිළිබඳව ඔබ වහන්සේගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබ වහන්සේටම එකඟතාවයක් නැති බව අපිට පේන්න තිබෙනවා. ඒ නිසා මේ අන්ධකාරයේ සිට ආලෝකයට පැමිණි ගමන ඊටම ගෞරවයෙන් අපි පිළිගන්නවා. මේ ඔබ වහන්සේ ඒ කාලයේදී මේ ඔප්පිච්චි කරේ මේ කොළොප්පං කරේ පහත් කොට සැලකුවේ ඔබ වහන්සේ අද මානව හිමිකම් පතාගෙන ජිනීවා යනවා වගේ මීට කලින් මානව හිමිකම් පතාගෙන ජිනීවා ගිය අයගේ ක්‍රියාකාරකම් ඔබ වහන්සේ වගේම මීට කලින් අවස්ථාවන් වලදී යුක්තිය සාධාරණත්වයේ ඉල්ලාගෙන ජිනීවා ගිය අයගේ ක්‍රියාකාරීත්වයන් ඔබ වහන්සේ වගේම අසරණ වෙලා පිළිසරණක් පතාගෙන ජිනීවා වලට ගිහිල්ලා පිළිසරණක් ලබා දෙන්න කියලා ඉල්ලපු මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වයන් ඒ මිනිස්සු සහ ඒ මිනිස්සුන්ට වෙච්ච දේවල් තමයි ඒ විදිහට පහත් කොට සැලකුවේ. අපි කතාවක් දින විවහාරේ කියනවා ප්‍රශ්නය තමන්ගේ වෙනකල් උත්තරේ දාර්ශනිකයි කියලා. අවසානයේදී ප්‍රශ්නේ අපේ ඔඩොක්කටම අපේ දොරකටම ඇවිල්ලා තිබෙනවා. දැන් මේ ප්‍රශ්නේ කොච්චර බරපතලද කියන එක මේක දිගපළල මොකක්ද කියන එක ඔබ වහන්සේම තේරුම් අරගෙන තිබෙනවා. ඔබ වහන්සේගේ සමාජයේම තේරුම් අරගෙන තිබෙනවා. දැන් ඔබ වහන්සේට තේරෙන්න ඕනේ මේ මානව හිමිකම් පතාගෙන යනවා කියන්නේ රට පාවා දෙන මිනිස්සු ලෝකෙට ගිහිල්ලා බොරු කියන මිනිස්සු ජාත්‍යන්තර හමුවේ රට අපහසුතාවයට පත් කරන්න හදන මිනිස්සු කියලා ලේබල් කරලා එහෙම නැත්නම් කොටි ඩයස්පෝරාවෙන් සල්ලි ගන්න මිනිස්සු NGO කියලා මේ පැත්තකට කරලා තිබ්බ එහෙම අඳුරු අදහසක් තියාගත්ත මිනිස්සුන්ට එක්ක බලනකොට අවසානයේ මටත් අත් උනේ ඒ ඉරණමයි. එතකොට අනේ අර මිනිස්සුත් මං වගේම මිනිස්සු නේද කියලා සමානාත්ම අත්තා අදහසකින් සමතල අදහසකින් කල්පනා කරන්නට ඔබ වහන්සේට දැන් හැකියාවක් අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. වලකට වැටීම මොළයට ලාභයක් කියනවා වගේ මම කාඩිනල් රංජිත් හිමිපාණන්ට නැවතත් ආරාධනා කරනවා මේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ කටයුත්තේ පුරෝගාමී කැටියට කටයුතු කරන්න පෙරමුණට එන්න කියලා. කාඩිනල් හිමියන් ජිනීවා ගියාම මට පරණ මම අහලා තියෙන කතාවක් මතක් වුණා. මේ කතාවේ ඉන්න පුද්ගලයන් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ කාලයක් ඉතාම හොඳට බණ භාවනා කරගෙන දක්ෂ භික්ෂුන් වහන්සේ නමක් හැටියට බවුන් වඩමින් සහ හුඟක් දේවල් කරමින් කටයුතු කරමින් සිටියා. දේවදත්ත හාමුදුරුවෝ එක්තරා කලාපයක වැඩවාසය කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා ධර්ම දේශනාවකට බණකට. ගිහිල්ලා මේ දේවදත්ත හාමුදුරුවෝ පිළිබඳව ඉතාම ඉහළ තක්සේරුවක් ලබා දෙනවා. කාලයගේ අවෑමෙන් ඔබ දන්නවා දේවදත්ත හාමුදුරුවෝ මොන වගේ පිස්සුවක්ද කියලා. එක්තරා දවසක මාසා තිබෙන පරිදි එවන් මේ සුතන් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කතා කර කියනවා ඔබ අසවල් ජනපදයට යන්න ඕනේ. ගිහිල්ලා මේ දේවදත්තගේ ධර්මය බුද්ධ ධර්මය නොවන බව ඔබ කියලා එන්න ඕනේ කියලා. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතාම ගෞරව පෙරදරිව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මමම කලින් ගිහිල්ලා වැඩම කරලා මේ දේවදත්තගේ බණ අහන්න කියලා දේවදත්ත හොඳයි කියලා මම නිර්දේශ කරලා ඇවිල්ලා තිබෙනවා. එතකොට දැන් මං ගිහින් කිව්වම දේවදත්තව විශ්වාස කරන්න එපා දේවදත්තගේ ධර්මය අහන්න එපා කියලා මිනිස්සු මගේ වචනය විශ්වාස කරයිද? එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දෙන උත්තරයක් සාරිපුත්ත අන්න ඒ නිසාමයි මම ඔබට කියන්නේ ඔබම ගිහිල්ලා මේ දේවදත්තගේ අඩුපාඩු මොනවද කියලා පැහැදිලි කරන්න කියලා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේම චරිත සාධකයේ දීලා තියෙන මේ දේවදත්ත හොඳයි දේවදත්තගේ ධර්මය අහගෙන දේවදත්තත් එක්ක වැඩ කරන්න මේ නිවන හොයාගෙන යනවා නම් කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා වෙන කවුරු හරි ගිහිල්ලා කිව්වොත්
එතකොට කියනවා මේ නෑ 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 අපිට සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි අවිල්ල කිව්වේ දේවදත්තත් එක්ක වැඩ කරන්න කියලා. ඒ නිසා මේ අපිට ඔය අනිත් කට්ටිය කියන ඒවා අදාළ නෑ කියලා. එහෙමනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේම එතෙන්ට වැඩම කරලා කියන්න ඕනි දේවදත්තත් එක්ක වැඩ කරන්න එපා කියලා. මේක මොකද්ද මෙතෙන්ට තියෙන සම්බන්ධය? කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කවුරුත් එක්කද හිටියේ මොනවද කෙරුවේ කියන කාරණාව අමුතු රහසක් නෙමෙයි. මම ඒක වචන වලින් කියන්න යන්නේ නෑ. නැගො 2018 මානව හිමිකම් පට්ට ගහලා කතාවක් කරන්නෙත් කාඩිනල් හිමියන්. ඒක කාඩිනල් හිමියන්ගේම අදහසද? එහෙම නැත්නම් කාඩිනල් හිමියන් ඇසුරු කරන ජන සමාජයේ අදහසද? ස්වාමීනි මේ ප්‍රශ්න ටිකක් තියෙන මේ බටහිර මේවා හදලා තියෙන මේ අපිට හැමදාන්න අපේ සංස්කෘතිය විනාශ කරන්න මේ අපි ආගමෙන් රැකෙන රටක් මේ අපිට මොකටද මානව හිමිකම් නැද්ද කාඩිනල් තුමනි කිව්වම ඊට පස්සේ කාඩිනල් තුමත් ඒක අරගෙන ගිහිල්ලා කියපු එකක් නෙ තියෙන්නේ. ඒ වගේම මේ අපිට රාජපක්ෂලා විශ්වාසයි අපිට ආණ්ඩුව විශ්වාසයි ආණ්ඩුවෙන් අපිට මේක කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අපිට ජාත්‍යන්තරයේ මානව හිමිකම් වගේ ඔය කබල් තැන්වලට යන්න ඕනේ නැහැ කියලා කාඩිනල් සෑම කල්හයකම ප්‍රකාශ කර තිබෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තරය හමුවේ මේ රාජපක්ෂලා සම්බන්ධයෙන් සහ දේශීය යාන්ත්‍රණය පිළිබඳව විශ්වසනීයත්වය ඇති කර තිබුණා කාඩිනල් හිමියන් මැදිහත් වෙලා. දැන් කාඩිනල් හිමියන් තමන් විසින්ම ගිහිල්ලා ජිනීවා වලට කියනවා රට ඇතුළේ නම් මේකට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැ නෝනේ. නෝනටවත් පුළුවන් නම් බලලා මොකක් හරි මේකට මැදිහත් වෙන්න කියලා. මං කියන්නේ කාඩිනල් හිමියන් රැවටුණා කියලා. සමහර අය ඔය කමෙන්ට් කරනවා සමහර අය කියලා දෙනවා මේ කාඩිනලුත් රැවටුණා කියලා. මං හිතන්නේ නැහැ කාඩිනල් හිමියන් රැවටුණා කියලා. මොකද මේ වගේ දෙයකට රැවටෙන්න තරම් අඩු බුද්ධියක් තියෙන කෙනෙක් වෙන්න බෑ කාඩිනල් හිමියන්. කාඩිනල් යම් ප්‍රමාණයකට විශ්වාස කරා වුන්ගේ වචන ඒක රැවටීමක් නෙවේ. ඒ නිසා පුද්ගලිකව මම කාඩිනල් ජිනීවා ගියේ එකට නෙමෙයි. කාඩිනල්ට එතනින් එහාට නිව්යෝක් වල ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉස්සරහා විශේෂ දේශනයක් කරලා මේ ආණ්ඩුව යුක්තිය ඉෂ්ට කරන්න මේකට යුක්තිය ඉෂ්ට කරන්න මුළු ලෝකේම සමාජික රටවල් මැදිහත් වෙන්න කියලා ආරාධනා කරත් මම කියන්නේ කාඩිනල් අතිශයින්ම සාධාරණයි සහ කාඩිනල් ඊළඟට ඒක උනත් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. මිනිස්සු 300කගේ විතර ජීවිත නැති වෙලා තියෙනවා. උනේ කොහොමද? උනේ කාගේ උමනාවටද? ඒකේ ඉතිහාසය මොකද්ද? වර්තමානයේ මොකද්ද? අනාගතයේ මොකක්ද කියන එක කවුරුවත් දන්නේ නැහැ. එක එක්කෙනා එක එක පට්ටන්දර හැලී කතා හද හද හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කතන්දර වගේ එක එක වෙලාවට අපිට ඇවිල්ලා කියනවා. ඒව අපිට විශ්වාස කරන්න බෑ. කාඩිනල්ට විතරක් නෙමෙයි. සත්‍යයේ සාමාන්‍ය මිනිහෙකුට පවා මේව විශ්වාස කරන්න පුළුවන් තත්වයක අද නැහැ. ඒ විශ්වාසය බිඳ වැටුණාට පස්සේ තමයි කාඩිනල්ට සිද්ධ වෙන්නේ වාතිකානුවට ගිහිලා පාප් වහන්සේට මේක කියන්න. ජිනීවා වලට ගිහිලා මිෂෙල් බැෂලට මේක කියන්න. මේ යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් රටේ නායකයන්ගේ මැදිහත් වීමක් ඇත්තෙම නැහැ කියලා. ඒ වෙනුවෙන් අනේ අපිට උදව් කරන්න කියලා කියන එකට පෙළඹුණොත් ඒ කවුරු කාඩිනල්ගේ අවස්ථාව වෙනුවෙන් විවේචනය කරා. පුද්ගලිකව කියනවා කාඩිනල් එතෙන්ට වැටුණොත් අපි සියලු දෙනා කාඩිනල් සමග සිටගත යුතුයි. ඒ මැරිච්ච මිනිසුන්ට යුක්තියක් ඉෂ්ට වෙන්න ඕනි. පොළවට පස් වෙලා ඉවර වුණාට පස්සේ හරි. ඒ තුවාල වෙච්ච මිනිස්සුන්ට තමන්ගේ ඇස් දෙක පියාගන්න කලින් යුක්තියක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ සියල්ලටම වඩා ඉතිහාසයේ මේ වැරදිකරුවන් පිළිබඳව ලියා තැබිය යුතුයි. අනාගතයේදී ඉතිහාසයේ කියවන මිනිස්සු දැනගන්න ඕනේ කවුද මේක කරේ, කවුද මේකට අනුබල දුන්නේ, කාගේ උවමනාවකට, කාගේ සල්ලිද, කාගේ අයිඩියොලොජියකද මේ වැඩ කරේ, කාගේ අපේක්ෂාවන් ප්‍රාර්ථනාවන්ද මේ වැඩ කරේ කියලා. ඒ වෙනුවෙන් කාඩිනල්ගේ සෑම උත්සාහයක්ම සෑම පියවරක් සමගම අපි එකවන්ව පිටිපස්ස හිටගෙන කාඩිනල්ට ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න ඕනේ. යම් කාලයකදී කාඩිනල්ට මානව හිමිකම් පිළිබඳව විශ්වාසයක් නොතිබුණත් ඒ අවස්ථාවන් වලදී අපි පුද්ගලික අපි වැඩ කරමින් හිටපු ප්ලැට්ෆෝම් වල අපි කාඩිනල් දැඩිව විවේචනය කරා. අදත් අපි ඉන්නේ එකම ස්ථාවරේ. එතකොට කාඩිනල් දැන් පාර පැනලා අපේ පැත්තට ඇවිල්ලා අපි කියපු කතා අපිට වඩා හොඳට අපිට වඩා ඉස්සරහින් සහ අපිට වඩා හයියෙන් කියන්න පටන් අරගෙන තිබෙනවා. ඒක ඊටාම අගය කළ යුතු කාරණාවක්. ඔය මානව හිමිකම් ගැන කතා කරද්දී අර සරත් වීරසේකර කියලා ජෝකර් කෙනෙක් ඉන්නේ. ඔහු කියලා තිබුණා මේ අපි ඔය මානව හිමිකම් කොමිසම අපි ගණන් ගන්න නෑනේ. අර පැරදිලා ලැබිලා අවුරුදු පහක් ගෙදර ඉන්නකොට හැම අවුරුද්දකටම පාරක් හෝ දෙපාරක් කද පොදි බැඳගෙන එහෙනම් මගුලටද ස්විට්සර්ලන්තේ ආවේ කියලා තමයි අහන්න තියෙන්නේ. ඇවිල්ලා ඔය පොඩි පොඩි ප්‍රජාශාලාවල් වල වගේ කතා පවත්තලා අරම මේවා කරලා ඒවා වීඩියෝ කරගෙන ගිහිල්ලා Facebook වල දාලා ඒවා බූස්ට් කරලා සල්ලි දාලා මේ ලංකාව වෙනුවෙන් නැගී සිටින පට්ට වීරයෙක් කියලා නමක් හදාගත්තා. ඊට පස්සේ ඇවිල්ලා එල්ලිලා
महाविशाल प्रश्न කතන්දරයක් නැහැ. ඇත්තටම මානව හිමිකම් කවුන්සිලයේ වගේ එකක් මේ අපි ගණන් ගන්නෑ. වගේ ඒවා කියලා ඒ එන චෝදනා වලින් අපිට නිදහස් වෙන්න බෑ. මේකට තියෙන එකම එක ක්‍රමයයි. එකක් චෝදනා වලට විද්‍යානුකූලව වෘත්තීය මට්ටමින් උත්තර දෙන්න ඕනේ. ඔය වගේ උද්දච්ච පඬිත ගොන් මරිමෝඩ අසහියෙන් කරන කතා වලින් කවදාවත් ලෝකයේ අපි කෙරෙහි තබා තිබෙන අවිශ්වසනීය දායක තත්වය නැති කරගන්න බෑ. මේ වගේ ප්‍රකාශ වලින් තව දුරටත් වෙන්නේ මේ මානව හිමිකම් පිළිබඳව ආණ්ඩුවේ සත පහකට විශ්වාසයක් නැහැ. ආණ්ඩුවට මේව රකින්න උවමනාවක් නැහැ කියලා. ලෝකයේ තව දුරටත් තේරුම් ගැනීම හරහා අපිට ඇති ප්‍රශ්නයි නැති ප්‍රශ්නයි හුඟක් ඒවා ඇති වෙන්න පුළුවන්. මං මුලදී කිව්වා වගේම මේ මං හිතන් ඉන්න මේ මානව හිමිකම් කියලා කියන්නේ මේ මිනිස්සුන්ට ඕන නැති එකක් අමුතු එකක් තිරිසන්නුන්ට මානව හිමිකම් ඕනේ. නමුත් යම් ප්‍රමාණයක් ලෝකේ මානවයින් ජීවත් වෙනවද මිනිස්සු ජීවත් වෙනවද ඒ මිනිසුන්ගේ පැවැත්ම වෙනුවෙන් මානව හිමිකම් ඕනේ. සරත් විරසේකර විතරක් නෙමෙයි ඔය පහුගිය අවුරුදු 5 ව්‍යාපාරන ආණ්ඩුව කාලේ ඇවිල්ලා ඔය ප්‍රජාශාලාවල කසුකුසු ගාපු හුඟක් අය සමහර අය ඇමතිලා සමහර අය මන්ත්‍රීලා සමහර අය නියෝජ්‍ය ඇමතිලා සමහර අය ආණ්ඩුකාරයෝ වෙලා සමහර අය ඉහළ තනතුරු අරගෙන හැබැයි ලංකාවේට මානව හිමිකම් සම්බන්ධ තිබ්බ චෝදනා එතනමයි. මෙදාපාරත් මානව හිමිකම් ගැන ලෝකයට කියන්නවිල්ලා ඉන්න කණ්ඩායම ලංකාව හරි ප්‍රසිද්ධයිනේ. ඔය මොකක් හරි එකකට යනකොට මේ රොත්ත පිටින් යන්න සාමාන්‍යයෙන් 15ක් ඕන වැඩේට 150ක් නම් යනවාමයි. 3 දෙනෙක් යන්න ඕන තැනට 15ක් 20ක් නම් අනිවාර්යයෙන්ම යනවාමයි. මම පුරවැසියන්ට යෝජනා කරනවා සහ මම ආණ්ඩුවට ආරාධනා කරනවා මේ පාර ජිනීවා සැසියට කී දෙනෙක් ආවද ඒ ආපු අයට කොච්චර වියදම් කරනවද ඒ ආපු අය වාහන කුලියට ගත්තද නැද්ද කුලියට ගත්තනම් දවසකට කීයක් ගෙවනවද එහෙම කුලියට ගත්තනම් රියදුරෙකුට දවසකට කොච්චර ගෙවනවද සහ ඒ සඳහා මුදල් වෙන් කරන්නේ කවුද ඒවට සල්ලි යවන්නේ කවුද අවසානයේ මේ සැසිය ඉවර වෙලා හොඳට කාලා බීලා ඇවිදලා ජොලි කරලා මේ ටීම් එක ලංකාවට ගියාට පස්සේ මම මේ ආණ්ඩුවෙන් ඇවිල්ලා ඉන්නා ගැන කියන්නේ අවසානයේ මේගොල්ලන්ට ලංකාවට යද්දී ජයග්‍රහණයක් සමග යන්නට පුළුවන් පසුබිම පරිසරයක් නිර්මාණය කරගෙන තියනවාද ගිය පාර අපිට විරුද්ධව ඡන්දෙ දුන්න අයගෙන් කී දෙනෙක් මේ පාර වෙනකොට අපි දිනා ගන්න කටයුතු කරලා තියනවාද ඒ වෙනුවෙන් පාවිච්චි කරපු උපාය උපක්‍රම මොනවද මේ පැහැදිලි කිරීම වෙනුවෙන් මොනතරම් බරක් තිබුවද කියන කාරණාව රටට ඇවිල්ලා කියන්න ඕනේ රුපියල් සත වියදම් කරලා මොනවද කරේ කියන එක ජනතාවට මේ පාරවත් දැනුම් දෙන්න අවශ්‍යව තිබෙනවා එහෙම නැත්නම් මේ ප්‍රශ්න ටික මේ විදිහටම ලබන අවුරුද්දෙත් එනවා ඒ කියන්නේ ලබන අවුරුද්දෙන්නේ මේ අවුරුද්ද මේ වැඩේ එක පැත්තකින් මානව හිමිකම් කොමිස මහමුවේ අපිට විසඳ ගන්න බැරි වෙච්ච නිසා සහ මේ මානව හිමිකම් කියනවා පයිසකට මායින් කරන්න නැතුව තව දුරටත් අකණ්ඩව මේ මානව හිමිකම් ලංකාණ්ඩුව රාජපක්ෂලා යටතේ කඩාගෙනත් යන ගමන්ම මේ මානව හිමිකම් කියන ඒ වැත්තටම ආරක්ෂා විය යුත්තේ සරල උදාහරණ කීපයක් තියෙනවා දැන් මානව හිමිකම් පට්ට ගහපු කාදිනල්ටත් මානව හිමිකම් කොමිසමට යන්න උනානේ. අද මානව හිමිකම් කොමිසම සත පහකට ගණන් ගන්න අපිට වැඩක් නැහැ කියපු මහින්ද රාජපක්ෂ තමයි ලංකාවේ මෑත ඉතිහාසයේ මානව හිමිකම් කවුන්සලය හමුවට මේ චෝදනා අරගෙන ගිය ප්‍රධාන පුද්ගලයා හැටියට ඉතිහාසයට එක් වෙලා තියෙන්නේ. ඒතර අවස්ථාවක මානව හිමිකම් වල සහාය පතපු මිනිහෙක්. සහායම කඳවුරක් තමයි අද වෙනකොට මේ මානව හිමිකම් විවේචනය කරමින් සිටින්නේ. මම කියන්නේ අද දැන් ගෝඨාභය රාජපක්ෂලා සරත් වීරසේකරලා අපි පයට ඇගෙන දූවිල්ලක් තරම්වත් මානව හිමිකම් කොමිසම ගණන් ගන්න නැහැ වගේ ටෝක් ඉෂු කර කර ඉන්නවනේ දවසක වීරසේකරටයි ගෝඨාභයටයි ජෝඩු දාලා සමහර විට මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා අනේ අපේ මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා පිළිසරණ පතන්න වෙලාවක් එන්නේ නැති වෙයි කියලා මොන දෙයියටවත් කියන්න බෑ. මම කියන්නේ එහෙම එන්නේ නැත්තම් හොඳයි. මොකද ලෝකයේ කිසිම මිනිසෙකුගේ මානව හිමිකම් උල්ලංඝනය නොවිය යුතුයි කුමන තත්වයකදීවද ගෝඨාභය රාජපක්ෂ මොන තරම් පිස්සු කෙලියත් මං කියන්නේ ගෝඨාභයගේ
මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි කියන තැන අපි ඉන්නවා. සරත් වීරසේකර මොනතරම් අප්සෙට් ජොකියෙක් වුණත් සරත් වීරසේකරගේ මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි කියන තැන ඉන්නවා. අපි හිතමු කක්කරි ක්‍රියාවලියකින් අවසානයේදී ඒ දෙන්නගේ මානව හිමිකම් උල්ලංඝනය වුණොත් ඒ වෙනුවෙන් දේශීයව යම් සහනයක් උත්තරයක් ලබා ගන්න බැරි වුණොත් වීරසේකරටයි ගෝඨාභයටයි යන්න තියෙන්නේ ඔය ජිනීවවල තියෙන මානව හිමිකම් කොමිසමටම තමයි. ඔවා විවේචනය කරනකොට ඔවා බණිනකොට ඒවා සමහර වෙලාවට පාරාවල් ලක් වෙලා අනිත් පැත්තට ඇවිල්ලා අනික් කාටත් කලින් ගිහිල්ලා ජිනීව දොරකට දන ගහගෙන බලාගෙන ඉන්න වෙනවා වෙන්න පුළුවන් දොර අරනකන් අනේ අපිට පිහිට වෙන්න කියලා කියන්න වීරසේකර අමතුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ඒ වගේම අවසානාත්මකව ඔබට මතක් කළ යුතු කාරණාව තමයි ලෝකේ වැඩිම භාෂා ගානකට පරිවර්තනය වුණු කෘතිය හැටියට විශ්වාස කරන්නේ බයිබලය බයිබලයට දෙවෙනි වෙන වැඩිම භාෂා ගානකට පරිවර්තනය වෙච්ච අනිත් ලේඛනය තමයි සජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් මානව හිමිකම් කියලා කියන්නේ වැඩක් නැති එකක් කියලා කියනවනේ ඒක බටහිර එකක් කියලා කියනවනම් මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහනවා බයිබලයේ පෙරදිකද බයිබලයේ බටහිර නිර්මාණයක් බටහිර කෘතියක් බටහිර අවශ්‍යතාවයක් කියලා අපි කවුරුත් බහැර කරන්නේ ඒ ආගමික විශ්වාසයේ තියෙන අය බයිබල් පාට් බයි බයිබලේ දර්ශනය හැම එකක්ම විශ්වාස කරනවා ඒක කොහෙන්ද එන්නේ ඒක පෙරදිගද දේශීය නිෂ්පාදනයක්ද ලංකාවේද හැදුවේ නෑනේ එතකොට මානව හිමිකම් ප්‍රඥාප්ති මානව හිමිකම් සංකල්ප ඒවා මේ බටහිර ඒවා යුරෝපෙන් හදපුවා ඇමරිකාවෙන් හදපුවා ඒ හින්දා අපි ඒවා ගණන් ගන්න නෑ වගේ ඒවා කවුරු හරි කියනවා නම් කියන්න තියෙන්නේ මේ ජාතකේ වැඩක් නෑ තියෙන්නේ මොනවද කියෝපන් කියලා කියන්න කවුරු හරි එහෙම කියනවා නම් ඒවා බටහිරේවා කියලා කියනවා නම් කියන්න තියෙන අපි හරි කියන්නේ මේ උඹට ජාතකේ වැඩක් නෑ ඔන්නෝ කියෝපන් වගේ එකක් ඒ වගේ එකක් තමයි කියන්න තියෙන්නේ අවසානාත්මකව මානව හිමිකම් කියලා කියන්නේ සමස්ත මානවයාගේ ආරක්ෂාව ගෞරවය අභිමානය සහ යහපැවැත්ම වෙනුවෙන් ලෝකයේ සොයාගත් ඊටම සුවිශේෂී වූ සොයා ගැනීමක්. ඒ නිසා ඒවට ඔප්පිච්චි කරන්න, පලිච්චි කරන්න, ඒවාට අපහාස කරන්න, ඒවා දෙකේ කොලයට දාලා කතා කරන්න යන්න එපා. ඒ වගේම අනිත් කාරණාව තමයි තව කෙකුට අනේකාට යුක්තිය පතන්නට ඇති අයිතිය ගරු කරන්න. තමන්ට ප්‍රශ්නයක් ආපු වෙලාවක යුක්තිය පතන්න ගියපු වෙලාවට තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. ලෝකේ මිනිසු හුඟකගේ ජීවිත බේරා තිබෙනවා මානව හිමිකම්. ආගමේ නාමයෙන් මිනිස්සුන්ගේ ජීවිත නැති කරන්න හදනකොට මානව හිමිකම් මැදිහත් වෙලා මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන තිබෙනවා. ආගම් 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 අතර තිබ්බ යුද්ධ වලින් ගැටුම් වලින් තමයි ලෝක ඉතිහාසයේ වැඩිම මරණ ගාණක් සිද්ධ වෙලා තිබෙන්නේ. මානව හිමිකම් වල නාමයෙන් මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා නැහැ. මානව හිමිකම් හින්දා මිනිස්සු අවතැන් වෙලා නැහැ. මානව හිමිකම් හින්දා මිනිස්සු සරණාගතය වෙලා නැහැ. ඒ නිසා මානව හිමිකම් කියලා කියන ඒවා දන්න නැත්නම් ඒ ගැන චුට්ටක් ඉගෙන ගැනීම තමයි ඊටම වැදගත් වෙන්නේ. අපි මේ වීඩියෝස් වලත් සමහර කාරණා පිළිබඳව කතා කරලා තිබෙනවා. සහ අපි ඉස්සරහදිත් තේන ප්‍රශ්නත් එක්ක අපි ඒවා කතා කරමු. ඔබත් ඒවා ඉගෙන ගන්න සහ ඔබේ මිතුරන් අතර ඒවා ෂෙයා කරගන්න. දැනුම බෙදා ගන්න එක ඊටම හොඳ කාරණාවක්. අවසන්ව මම ඔබට ආරාධනා කරනවා මේ channel එක ඔබ subscribe කරලා නැත්නම් මේ channel එක subscribe කරන්න. ඒ වගේම භාරත තනකෝන් channel 2 මෙතෙක් ඔබ subscribe කරලා නැත්නම් ඒ නාලිකාවත් subscribe කරන්න. ගිහින් බලන්න එතනත් මොනවද තියෙන contents කියලා. අපි ආයෙ දවසක හමු වෙමු ගිහින් එන්නම්.